Adik, putih aibuan sama ya. Oh, ibu masa. Putih api teh anti pada mereka lihat nggak nih deh, ya pak lagi api tiga liamu. Bangku akhirnya pas gambar bagat teh krim. Not maaf kalian putih. Akhirnya pas gambar bagat teh krim. Aira pasukan labaga teh kiwima. Udah minum mereka pensel yang paling kartu karena aku jadi orang yang dagang nih. Sudah break dia. Dikata keren muka deh gini kan. Ini mereka udah set pensel yang mana mana kan? Harisa. Hari apa lihat yang putih cedek ke dia? Apa yang lihat ni? Apa yang ni? Jangka begitu mimi aku tu. Jangka begitu mimi aku tu. Tama gini me sese ikmewa. Jangan gini nih mie gudeg. Sama gini mie sesek bawa. Sesek bawa. Ganu denu kiri mata hekia wala badim. Ganu denu kiri mata hekia wala badim. Terbadima. Nilpain liamu. Bengku air awal lesa hadunnya. Bengku air awal lesa hadunnya. Adi, ini kenapa beli yang putih? Kalau cedek, bangku air apa kan? Bangku air apa kan? Ketika hari ini naik udah laku nakar. Ketika hari ini naik udah laku nakar. Jadi kali ini mutlak kenapa ya? Eh, banku ha ekle u. Ya, banku ha ekle u. Sima wak dakwa.
එය බැංකුව හා එකඟ වූ සීමාවක් දක්වා ලබාගත හැකිය. ඒකම ලියමු පුතේ අපි. ව්‍යාපාරයක කෙටිකාලීන මූල්‍ය අවශ්‍යතා ව්‍යාපාරයක කෙටිකාලීන මූල්‍ය අවශ්‍යතා සපුරා ගැනීමට කෙටිකාලීන මූල්‍ය අවශ්‍යතා සපුරා ගැනීමට බැංකු අයිරාව භාවිතා කළ හැකිය. ගුවන්ාව භාවිතා කළ හැකි. හරිද පුතේ? හරි සර්. හරි, අපි ඊළඟ මාතෘකාව ලියමු. ඊළඟ මාතෘකාව අපි ලියමු. එක්ම කරන්න. ස්ථාවර නියෝග මත ගෙවි. ස්ථාවර නියෝග මත ගෙවි. හරි පුතේ, ස්ථාවර නියෝග මත ගෙවීම කියලා කියන්නේ අපි ගත්තත් එහෙම මේ ව්‍යාපාරවල තියෙනවා සමහරක් ගෙවීම් වියදම් අපි ගත්තොත් එහෙම ඒ වගේ මෙන්න මේ කියනවා නිශ්චිත වෙන්න ඕන. මෙන්න මේවා නිශ්චිත වෙයි. ඒ කියන්නේ වටිනාකම නිශ්චිතයි. නිශ්චිත ගෙවීම් කියලා අපි කියනවා මට. වටිනාකම නිශ්චිතයි. ඒ වගේම පාර්ශවයේ නිශ්චිතයි. අපි ගෙවන්නේ කාටද කියන එක නිශ්චිතයි. ඒ කියන්නේ හරියට මෙයාට තමයි අපි ගෙවන්නේ. ඊළඟට කාලය නිශ්චිතයි. ගෙවන කාලය කවදටද අපි ගෙවන්නේ කියන එක නිශ්චිතයි. මෙන්න මේ වගේ ගෙවීම් අපිට පුළුවන් මොකක් කරන්නද? ස්ථාවර නියෝග මත කර. හරි, අපි කියන මෙහෙම අපේ ව්‍යාපාරයේ තියෙන මේකේ ගෙවල් කුලී තියෙනවා.
ගෙවල් කුලි රුපියල් 10,000යි. ව්‍යාපාරයක් තියෙනවා, අපි කුලියට ඉන්නේ. කුලි ගාස්තුව 10,000යි. එතකොට වටිනාකම මාසෙ මාසෙට වෙනස් වෙලාද පුතේ? නැහැ. මාසෙ මාසෙට 10,000යි. හැම මාසෙම 10,000. අපි මේක ගෙවන්නේ ඌවයි කියන එකිනම්. ගෙවන්නේ හැමදාම හැම මාසෙම 25 වෙනිදාට. 25 වෙනිදාට තමයි ගෙවන්නේ. එහෙනම් අපිට පුළුවන් බැංකුවට දෙන්න ස්ථාවර නියෝගයක්. මොකද්ද? හැම මාසෙම 25 වෙනිදාට මේ වයිගේ ගිණුමට රුපියල් 10,000ක් දාන්න කියලා ස්ථාවර නියෝගයක් දෙන්න පුළුවන්. අයියේ වටිනාකම පාර්ශවයේ කාලය කියන මේ තුනම නිශ්චිත නිසා. එතකොට බැංකුව අපෙන් අහහා ඉන්න හැම මාසෙම 25 වෙනිදා මොකද කරන්නේ? සල්ලි මුදල් 10,000 වයිගේ ගිණුමට මාරු කරන එක කර. Awesome. හරි, අපි ලියමු. අපි මේක කතා කරපු එකක්. මෙයාට ලියමු. ස්ථාවර මත ස්ථාවර නියෝග මත ගෙවීම සිදු කිරීම. ස්ථාවර නියෝග මත ගෙවීම සිදු කිරීම. හරි පුතේ, අපි ලියලා මේක චුට්ට කඳගමු. මුලින්ම ඡේද ලියලා එමු. ලියන්න ව්‍යාපාරයේ විසින් අඛණ්ඩව සිදු කරගෙන යන ගෙවීම්. ව්‍යාපාරී විසින් අඛණ්ඩව සිදු කරගෙන යන ගෙවීම්. අඛණ්ඩව සිදු කරගෙන යන ගෙවීම්. ස්ථාවර නියෝගයක් කරහා ස්ථාවර නියෝගයක් කරහා ස්ථාවර නියෝගයක් කරහා බැංකුවට ලබා දීම බැංකුවට ලබා දීම සිදු කළ හැකිය. හරි, ඒකට නියම පුතේ. මෙහිදී මෙහිදී නිශ්චිත මුදලක් මෙහිදී නිශ්චිත මුදලක් යම් නිශ්චිත පාර්ශවයකට යම් නිශ්චිත දිනකදී යම් නිශ්චිත දිනකදී
ගෙවන ලෙසට ගෙවන ලෙසට නියෝග කරමින් ගෙවන ලෙසට නියෝග කරමින් නියෝග කරමින් බැංකුවට ස්ථාවර නියෝගයක් ලබා දිය හැකිය. බැංකුවට ස්ථාවර නියෝගයක් ලබා දිය හැකිය. හරි ඉතින් මේකයි අපි අද ගමු. හරි සර්. හරි පුතේ අපි ඊළඟට එමු. ඊළඟ එක තමයි ඍජු ප්‍රේෂණ රැස් කරගන්න පුළුවන්. ඒ කියන්නේ බාහිර පාර්ශ්වයෙන් අපිට ලැබෙන තීරණයක් තියෙනවා නම් කෙලින්ම අපිට ඒක අපේ ගිරුමට ගන්න පුළුවන්. හරි අපි එකක් ලියමු. මාතෘකාවේ අන්තිතේ ඍජු ප්‍රේෂණ රැස් කර ගැනීම. ඍජු ප්‍රේෂණ රැස් කර ගැනීම. හරි අපි ඡේදයක් ඉදිරි ලියමු. බාහිර පාර්ශ්වයකගෙන් ව්‍යාපාරයට ලබා ගැනීමට ඇති මුදල් බාහිර පාර්ශ්වයකගෙන්
ව්‍යාපාරයට ලබා ගැනීමට ඇති මුදල්. ඍජුවම බැංකු ජංගම වීමට ඍජුවම බැංකු ජංගම වීමට රැස් කරගත හැකිය. ගැඹුරු ජංගම කිරීමට රැස් කරගත හැකි. අපි ඒකට පුතේ උදාහරණයක් ලියමු. උදාහරණයක් ලියමු. ගෙවල් කුලී ආදායම් ගෙවල් කුලී ආදායම් සමාවක් ණය ගැති ලැබීම් ණය ගැති ලැබීම් ණය ගැති ලැබීම්. හරි. පුතේ අපි ගත්තොත් ඊළඟ එක තමයි බැංකු ප්‍රකාශනයක් ලබා ගන්න පුළුවන්. අපි කිව්වා මෙන්න මේ වගේ ප්‍රකාශනය. නේද? B. බැංකු සැසඳුම් කරද්දී කතා කළේ පුතේ. මෙතනදී ලැබීම්, ගෙවීම්, ශේෂය. මෙතන මුලින්ම ශේෂය තියෙනවා. ඊට පස්සේ ලැබිච්ච ඒවා අපි ගත්තොත් චෙක් පතකින් අපි ගෙවලා තියෙනවා නම් මෙතන අඩු වෙනවා. මුදල් තැන්පත් කරලා තියෙනවා නම් ඒක මෙතනින් එකතු වෙලා මේකට එකතු වෙනවා. මෙතනින් අඩු වෙනවා. ඒ වගේ ශේෂයෙන් අපි ගත්ත බැංකු ප්‍රකාශනයක් අපිට හම්බ වෙනවා. අපි ලියමු පුතේ. බැංකු ප්‍රකාශනයක් ලබා ගත හැකි වීම. බැංකු ප්‍රකාශනයක් ලබා ගත හැකි වීම. ඒකට අපි ඡේදයක් විදියට ලියමු. බැංකු ජංගම කිතුම් හිමියෙකුට බැංකු ජංගම ගිණුම් හිමියෙකුට ජංගම ගිණුම් හිමියෙකුට නිශ්චිත කාල සීමාවක් තුළ සිදු කළ නිශ්චිත කාල සීමාවක් තුළ සිදු කළ බැංකු ගනුදෙනු සම්බන්ධ නිශ්චිත කාල සීමාවක් තුළ සිදු කළ බැංකු ගනුදෙනු සම්බන්ධ
තොරතුරු ඇතුළත් තොරතුරු ඇතුළත් ගිණුම් සාරාංශයක් තොරතුරු ඇතුළත් ගිණුම් සාරාංශයක් එවනු ලබයි. එවනු ලබයි. ඒකටම නිකුත් අපි. එය. එය. බැංකු ප්‍රකාශනයේ ලෙස බැංකු ප්‍රකාශනයේ ලෙස හඳුන්වන අතර බැංකු ප්‍රකාශනයේ ලෙස හඳුන්වන අතර හඳුන්වන අතර ගිණුම් හිමියාගේ අවශ්‍යතාවය මත ගිණුම් හිමියාගේ අවශ්‍යතාවය මත අවශ්‍යතාවය මත මාසිකව තමාව ත්‍රෛමාසිකව හෝ ත්‍රෛමාසිකව කියන්නේ මාස තුනකට සැරයක් ත්‍රෛමාසිකව හෝ ත්‍රෛමාසිකව හෝ එකඟ වූ පරිදි එකඟ වූ පරිදි සිදු කළ හැකිය. සිදු කළ හැකිය. හරි, ඉතින් අපි ලියමු. බැංකු ප්‍රකාශනය තුළින් බැංකු ප්‍රකාශනය තුළින් ප්‍රකාශනය තුළින් බැංකු ගිණුමට තැන්පත් කළ මුදල් තැන්පත් කළ මුදල් ක්‍රමව බැංකු ගිණුම හරහා සිදු කළ ගෙවීම් බැංකුවෙන් මහරහස් සිදු කළ ගෙවීම් අවසාන ශේෂය
අවසාන ශේෂය හඳුනාගත හැකිය. හඳුනාගත හැකිය. හරිද පුතේ? හරිස හරි, අපි මේ ටික පුතේ දන්න දේවල්. ඒක නිසා ටිකක් ඉක්මනට කරගෙන ගියේ. හේතුව තමයි කතා කරලා තියෙනවා අපි බැංකු සැසඳුම් බල. එකක් තමයි චෙක් පත්පන්ගෙන් ගනුදෙනු කිරීම, ස්ථාවර නියෝග මත ගෙවීම සිදු කිරීම, ඍජු ප්‍රේෂණ රැස් කරවා ගැනීම, අයිරාවක් ලබා ගැනීම, ඒ වගේම බැංකු ප්‍රකාශනය ලබා ගැනීම කියන මේ පහ අපි දන්න දේවල්. හරි, ඊළඟට තියෙන අපිට පුතේ වැදගත් කොටස, ඊට කලින් පොඩි ප්‍රශ්නයක් ලියන්න. ප්‍රශ්නයක් තියන්න පුතේ. ටියුට් එක ගත්තා නේද මේකේ? මේ බලපට අදාළ ටියුට් එක හම්බුණා නේද? මම ගෲප් එකට දාලා තිබුණා. ගන්න හුලං නැද්ද පුතේ? අනේ සර්, ඒක ආයෙම දාන්නකෝ. අපේ නංගිය ටික ඩිලීට් කළා. හරි සර්, පුතේ මම දාන්න. හරි, පළවෙනි ප්‍රශ්නේ පුතේ. එක, බැංකු ජංගම ගැනීම හා ඉතිරි කිරීමේ ගැනීම අතර ජංගම ගැනීම සහ ඉතිරි කිරීමේ ගැනීම අතර වෙනස්කම් මොනවාද? විභාගෙදී අහන්න පුළුවන් ප්‍රශ්නයක් තිබේ. වෙනස්කම් මොනවාද? ඒ කියන්නේ පුතේ, බැංකු ජංගම ගිණුම සහ බැංකු ඉදිරි කිරීමේ ගිණුම සංසන්දනය කළාම මේ දෙන්නගේ තියෙන වෙනස්කම්. දැන් ඉදිරි කිරීමේ ගිණුමක නම් පොලියක් හම්බ වෙනවා, ජංගම ගිණුමක පොලියක් හම්බ වෙන්නේ නේද? ඉදිරි කිරීමේ ගිණුමක ගාස්තු අය කරන්නේ නැහැ, ජංගම ගිණුමක ගාස්තු අය කරනවා. ඉදිරි කිරීමේ ගිණුමක් තියෙන කෙනෙක්ට චෙක්පත් වලින් ගනුදෙනු කරන්න බෑ, ජංගම ගිණුමක් තියෙන කෙනෙක්ට චෙක්පත් වලින් ගනුදෙනු කරන්න පුළුවන්. ඒ වගේම ඉතිරි කිරීමේ ගිණුමක් තියෙන කෙනෙක්ට ATM කාඩ් එකක් නැත්නම් හරපතක් ලබා ගන්න පුළුවන්. හැබැයි ජංගම ගිණුමක් තියෙන කෙනෙක්ට හරපතක් ගන්න බෑ. ස්ථාවර නියෝග ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒ වගේම රිජිස්ට්‍රේෂන් රැස් කර ගන්න පුළුවන් ජංගම ගිණුමක් තියෙන කෙනෙක්ට. ඉතිරි කිරීමේ ගිණුමක් තියෙන කෙනෙක්ට ඒක කරන්න බෑ. ජංගම ගිණුමක් තියෙන කෙනෙක්ට බැංකු ප්‍රකාශනයක් හම්බෙනවා. ඉතිරි කිරීමේ ගිණුමක් තියෙන කෙනෙක්ට එයාගේ පාස්පොර්ත තමයි භාවිතා කරන්න වෙයි. ඔය වගේ වෙනස්කම් ටිකක් තියෙන පුතේ. අන්න ඒ ටික තමයි අහන්නේ. ඒ ටික උත්තර ලියලා මට ෆොටෝ එකක් ගහලා එවන්න පස්සේ පන්ති වුණාට පස්සේ. හරි, ඒකට පුතේ ඉඳ තියාගන්න රූ 10ක් ඉඳලා කියලා අපි මාතෘකාව ලියමු. චෙක් පත. මොකද්ද මේ චෙක් පදක් කියන්නේ? පුතේ චෙක් පදක් කියන්නේ මෙන්න මේ වගේ එකක්. මෙතින් අපි කතා කරේ මෙන්න මේ වගේ එකක් තමයි අපි කියන්නේ චෙක් පදක් කියලා. එතකොට මේක තියෙනවා, බැංකුවක් තියෙනවා මේ පැත්තේ නේද? ඊට පස්සේ දිනේ දාන්න තියෙනවා, මෙතන වටිනාකම ලියන්න තියෙනවා, කාටද දෙන්නේ කියලා ලියන්න තියෙනවා, වටිනාකම අකුරෙන් ලියන්න තියෙනවා, මේ කෙලවට යත්සන් කරන්න තියෙනවා. ඒ වගේ මේ යටින් අංක ටිකක් තියෙනවා. ඒ වගේ මේ පිටිපස්සේ තව කොටසක් තියෙනවා. අපි මෙන්න මේක තමයි දැන් කතා කරන්න යන්නේ. හරි, අපි මාතෘකාව ලියමු. චෙක් පත්. හරි, මුලින්ම මම චෙක් පතක් ඇඳලා පෙන්නන්නම් පුතේ. එතකොට අපිට
කතා කරන්න ලේසි. ගත්තොත් එහෙම සාමාන්‍ය චෙක් පතක් මෙන්න මෙතන තියෙනවා බැංකුවේ නම මහජන බැංකුව අනුරාධපුර මෙහෙම තියෙනවා. ඒ වගේම තමයි චෙක් පත්තේ මේ පැත්තේ කියලා වලේ තියෙන පුතේ දිනය දාන්න. ඒක තියෙන විශේෂ ආකෘතියක් නැත්නම් විශේෂ පිළිවෙලකට මෙන්න මේ වගේ. මෙන්න මේ කෑල්ල කොටස් වලට බෙදලා තියෙනවා. ගත්තොත් එහෙම එහෙම කොටස් වලට බෙදලා තියෙනවා. මෙතන දෙයක් D කියලා දාලා D. ඊට පස්සේ M අකුරු දෙකක්. මාසෙ ලියන Y අකුරු හතරක්. ඒ කියන්නේ අවුරුද්ද ලියන්න. ඔන්න ඔය වගේ අපිට දිනේ ලියන්න තියෙනවා. ඊළඟට මෙන්න මෙහෙම ස්තනක් තියෙනවා. පෝ රැගෙන එන්නාට කියලා තියෙනවා පුතේ. එන්නාට කියලා තියෙනවා. ඊට පස්සේ ආයිම ස්තනක් තියෙනවා. රුපියල් කියලා ගෙවනු. ඊට පස්සේ මෙතන ආයෙත් රුපියල් කියලා මෙන්න මෙහෙම ඉස්කොටුවක් තියෙනවා. ඒ කියන්නේ අපිට වටිනාකම ලිය. ඊට පස්සේ මෙන්න මෙතන යටින් තියෙනවා අත්සන. අත්සන